Ingat perpandangan atau perbedaan AI tidak betul kasih apa lagi. Sudah sasar sebagai menteri mengalih kali-kali kepada klasis. Bagi kami itu sama aja kuliah ini telah AI yang ada kami apa alasan mengapa ini ini kanda yang dikatakan dan ini sih ini sih sih nama pokoknya nama dah pasir kanda yang apa. Sesuatu yang ramalan kanda dah pasir kanda yang dikaham ada Pilih dulu kata ini, semesta ibadah yang aku layak ini.
වෙටි බේක් වගේ යෝජනායි කවට හා කන්දයි මම අනිත් ගලී පෙරු බලලු වගේ වියවලු කරන්න ඕනි ඉතිගොන නුනා යෝජනා ප්‍රතිවලු දෙන්න මේ කවුරුද ඉන්නේ ආවෝ එතකොට ඒ කාර්යය කරද්දී අපි ලකුණු දීමේදී ලකුණු දෙන්නේ මෙහෙම මාතෘකාවට අදාළ කරුණු ඉදිරිපත් ප්‍රස්තුතේ සභාවට විනාඩිය දෙකලා තියෙනවා මම ප්‍රතිපල දිහා බැලුවාම විවාදී නිලන තියෙන එක කණ්ඩායමක් හැබැයි ප්‍රස්තුතේ සභාවට කිරීමේදී ඉදිරියේ ඉඳන් කිසි වෙන නායකාවක් නෙමෙයි තමයි කාර්ය මොඩින් ඉස්ත කරා සාධනය කරා මාතෘකාවට සාධාරණීකරණයක් ඉස්ත කරන්න ඕන නැත්නම් සාධාරණයක් කස්පල ප්‍රතිනිරුද්ධවාදීන් වාසියක් ඊවැගේම මාතෘකාව ටිකක් වෙලා යනකොට අමතක වෙන්න එපා මොකදද මදක් තියාගන්න දරුවනේ ටිකක් වෙලා යනකොට මාතෘකාව අමතක වුණොත් වාදී යන්නේ කාටද ප්‍රතිනිරුද්ධවාදී මේක කියන්නේ තර්කනේ මේ ඔයාලා කියන්නේ ඇත්තද නැහැනේ ඔය පොත් පෙරලකට අට හැරේ බලන්න මේ සභාවගත කරලා කියවන්නේ කියලා තමහරට ඕක එකට අදාළ මේ නීති සංග්‍රහ නෙමෙයි මේ වංශ කතාවේ පරිච්ඡේදයක් වෙන්න පුළුවන් කවුද මම පෙරලා කියන්නේ අමන්නේ කාර්කයේ තත්හානුකූලව ඉන්නේ ගොයන් වහන් අට ගොන්නා කුසිනො ගොයන් පොලේ කියන්නේ එකයි සභාවගත කළා නීතිච්චවරයට මොකද විවාහන කමත් භාෂාවේ ගොයන් පොලේ කියන්නේ එක මේ ගොයන් පොලේ වෙනයි ඒක පොලයක් ගෙනින්නේ ඒ පොලේ විනාදසින් වාගේ කොටනවා මොකද ඉවරයි කාර්කේ තමන්ගේ තර්ක වැඩි වගේ තියෙන්න ඕනේ අනිත් අය සුළු විසු කරන්න හැදුවේ ඒකයි අවශ්‍යතාව පැහැදිලිද සමුලුක එතකොට විවාදීදී වේගවත් කතා කරමු මට එක්කොට විශේෂයෙන්ම අපිට වේගවත් කතා කිරීම හොඳයි අපි බය වෙන ආකාරයෙන් කතා කරමු අපි දිගැසෙනවා විවාදී කණ්ඩායම් නායකවගේ සිට සිසු සමාජයෙන් වල සංගමය අපූර්ව කරුණ දැක්වීම කරුණ ඉදිරිපත් කිරීමේ කුසලතාවය සියල්ල නපුර වෙනවා ඒකට දරුවනේ දෙන්න මොකට මාතෘකාවට අදාළව කරුණ ඉදිරිපත් කිරීමට ලකුණු කීයද තමන්ගේ ප්‍රකෘතිය ගොඩනැගීම සාධාරණීකරණයට 15ක්. තර්ක ඉදිරිපත් කරන්නේ කොහොමද මේ? තමන්ගේ තර්කයක් ඒකම ගොඩනගනවා. ඒකට ලකුණු 10ක්. තර්ක විදගැනීමේ පළවෙනි අවස්ථාවේදී ප්‍රතියෝජක යෝජක දෙන්නටම ලකුණු දෙනවා නම් අපි දෙන්නේ 3යි 8යි 4යි 5යි 10යි මෙතන 10යි සාධාරණීකරණය. ඒ පළවෙනි අවස්ථාවේදී තර්ක විදින්ද ආයතන දෙන්නට ඉඩකඩ ලැබෙනවා අඩු. තමන් කාර්යය කරන්න ලකුණු 10ක් දෙනවා නේද? එහෙනම් මේ කතාව විදුර කතාවක් කියනවා. වාක් විලාසයේ ලකුණු 10යි. කොළ බලාගෙන දිගින් දිගටම කියන්නේ වාක් විලාසය හැඟුම් බර ආකාරයෙන් ලබා දෙන්න බැරි වෙනවා. එතකොට ඒක නිසා කොළ බලන්න පුළුවන්, පොත්පත් බලන්න පුළුවන්, නිර්වචන කරන්න පුළුවන්. ඒකයි අවශ්‍යතාවය. ඒවා හිතා ගන්න ඕනේ ආකාරයෙන්. එතකොට ලියා ගැනීමේ පහසුව සඳහා අපි ප්‍රතියෝජක යෝජනා දැන් තීරණය කරන්නේ. වැඩි මාතෘකා දැක්කේ. එහෙනම් යෝජක ප්‍රතියෝජක හැබැයි මේක ගැත්තු මම වැඩි මේක වගේ මැත්තර ලෑස් වෙනවා මේකට එකම සුළු අහමි සුදා අය ප්‍රති මාර්ගය පිළිබඳව ටිකක් මා ආ ප්‍රතියෝජක වෝඩින් හරියේ ආකාරයෙන් වෙනස් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ එතකොට සඳුන් රුක්ක කියන්නේ සදාචාර සම්පන්න සමාජයක් නීතියෙන් පිළිගල හැකි ඔබ කියන්නේ නැහැ සුදා මෙමින් කන් දෙන්න උචිතාම් විතරනේ ලකුණු පහයි රොඩින් කතා කළොත් තමයි නේද අංග චලනයේට ලකුණු පහ. නියමිත කාලයේ කතාව නිමා කිරීමට ලකුණු 3. නියමිත කාලයේ කියලා බිල්ලක වදින කොට ඕමන් නෙමෙයි. අපි දැන්ව මාතෘකාව ලැබුණාම ටිකැස් වෙනවා ප්‍රතියෝජකියෝ යෝජකියෝ කවුරු? ඒ ටිකැස් වීම අවශ්‍යතාවයක් නැහැ. ජයග්‍රහණීය එක්තරා යදම් මෙරක ලැබෙන තාවකාලික අවතන් රොක්ෂයක් විතරයි. ඔබ ජයග්‍රහණී කරන්නේ නම් පොදින් සංවිධානාත්මක මේ අනුව ලකුණු 50ක් ගන්න පුළුවන් එක කිනුත් ඒ අනුව 50යි 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 200යි පිළිතුරු කතාවට 50යි 250 සමස්ත විවාදීමේ ඒ ආකාරයේ ඒ වගේ තොන්දෙක් ලකුණු දෙන්න බැහැ ඒ ආකාරය කැදිනිද ඉතාලෝ දැනෙද තාය යන කින සම්මුදු කරන කාද මොකද කරන්නේ හා සමාරු කරයි කමු නෑ නැලස් පිළිවෙල සදාචාර සම්පන්න සමාජයක් නීතියෙන් බිහිකල හැකි කියලා සමරූපක ධම්මපාසල කියනවා නීතියෙන් බිහිකල නොහැකි කියන එක ධම්මාලෝක ධම්මපාසල කියනවා
ada dengan berarti tanggal di waktu dia terpadu minta lagi satu grup kita hampat lah masih bersilam malu kita hampat lah dengan minta lagi pewek kenapa dengan pewek minta kan sudah hampat lah rendi pun pernah hampat sudah hampat lah tu minta lagi pewek kenapa kita sudah terma kita hampat lah maestri kita sudah terma ni sudah hampat lah ada minat tangga ini kamu dah berarti mana tangga yang ada tapi kita simpan kerandori maestri kita sudah terma ni sudah hampat lah dengan pewek sudah minta kan sudah hampat lah අලුත්යෙන් සිතක් ධර්මාංගර දහම් පාශලය මහසෙන් පුර ශ්‍රී ධර්මාලෝක දහම් පාශලය මනෝත්ත්‍ය ශ්‍රී මිහිඳු ජයන්ති දහම් පාශලය නවගිනින් දැමනේ ශ්‍රී අනුකමානංකාර දහම් පාශලය රිදී කුපුර ශ්‍රී මහින්ද දහම් පාශලය සඳුන් පිටියේසි සඳුන් රූප දහම් පාශලය දහම් පාශලය අට අපේ නයි පහමුවොත් දසන ආරක්ෂක බලමණේ මහලේ අධිකාරී නාමුවොත් අපේ අනුසානිස් වීරවර්ධන මහත්මයන් ළමයි මෙන්නෙම තමයි වත් විනායක නියවස්තා එතකොටේ කණ්ඩායම් අටකටින් කණ්ඩායම් හතක් කුෂපත් ඇදීම ඉදිරිපත්. අපි හතක් නම් කරගන්නවා. ඉදිරිපත් තෝරි කවුරු කියලා ඔයාලා තියෙනවා. ඉදිරිපත් උනානම් තමයි වටින්නේ. ඉදිරිපත් චාවක්. ඒ අනුව කුෂපත් ඇදීමට හිමිකම් ලැබකෝ කණ්ඩායම් අටෙන් හතක් ඉදිරිපත් වෙනවා. මෛත්‍රීගම ශ්‍රී සද්ධර්මෝදී දහම් පාශර, නෙල්වැල් ශ්‍රී මිත්තානන්ද දහම් පාශර, අලුත්වැල් ශ්‍රී සද්ධර්මාකර දහම් පාශර, මහදෙන්පුර ශ්‍රී ධර්මාලෝක දහම් පාශර මොනරතන ශ්‍රී මිහිඳු ජයන්ති දහම් පාසල ප්‍රදීප කුමර ශ්‍රී මහින්ද දහම් පාසල සඳුන් පිටිය ශ්‍රී සඳුන් රුක දහම් පාසල එක දහම් පාසලක් සහභාගී වෙන්නේ නැහැ. පුතනම් තමන්ගේ පැත්තෙන් හොඳයි නේද කයි කියන එක තම තමන් තමයි තේරුම් ගන්න ඕනේ. අපි කොහොම වුණත් සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මේ දහම් පාසල හතටම ගෞරවණීය ප්‍රණාමය පුද කරනවා. ආචාර්ය මණ්ඩලවලට ගෞරවණීය ප්‍රණාමය පුද කරනවා. කැපවීම ඔවුන්ගේ කියන දායකත්වයේ අතිශයයි. ඔවුන්ගේ බලාපොරොත්තු ජයග්‍රහණය නෙමෙයි ලකුණු වෙනුන් අවස්ථාව. අද මිනිස්ච මණ්ඩලයේ අසිකැලිම පොඩි වෙනසක් වෙලා තිබෙනවා. ගංගා රාජ්‍ය මන්ත්‍රී මහත්මිය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් කැඳවා තිබෙනවා හදිසි අවස්ථාවයකට. ඒ නිසා ඇය සහභාගී වෙන්නේ නැහැ. ඒ වගේම ඇලියෝ ජිමුදුහල් ප්‍රතිසේවක පිටියේ ජාතික පාසලේ නුවර පෞද්ගලික අවස්ථාවයකට පොත් තිබෙනවා. ඒ අනුව සහභාගී වෙන්නේ නැහැ. අද ඒ අනුව මේ තරග මාලාවේ අද දිනේ මිනිස්ච කටයුතු කරන්නේ UM අනුශාසී මන්ත්‍රී වීරවර්ධන මහත්මිය කැළණි විශ්වවිද්‍යාල ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳව උපාධි දාන. ඇය මේ තරගාවලියේ මම දැක්කල කුෂකන් මම මිට කලින් කවදාවත් මේ තරග මාලාවේ ලකුණු දාන්නේ හිටියේම නැහැ. තරගාවලිය මෙහි යුව ප්‍රමාණයි. අධීක්ෂණය ගලා මම නිකං අර හංගුවේ ඍජු හරිම ලකුණු ඇතුලින් ඒ තරගයේ මේ අය තමයි දිනන්න ඕනේ. අපි බණ්ඩාර මිස් චුට් මේ කියන මේ මණිකමට අහනවා මිස් කවුරු දිනලා ඇද්ද කියලා. එයා කියනවා අර පැත්ත දෙන්නේ නැති මේ පැත්ත දෙන්නේ නැති. ඒක පීම ලක්ෂණ අය. ඉතින් ඒක ඇත්තටම මේ ප්‍රශ්නේ තියුණා. එතකොට ඊළඟට අද කලගණික අපගේ විද්‍යාත් කල්කටයුතු කළ ධර්මෙන් DW දිල්රුක් සිමිනවිය සුජාවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පණ්ඩාරිය ඇගේ කාලගණනේ අද දිනේ අයිනි කරලා තිබෙනවා. ඇය විනිශ්චය මණ්ඩලයට කැඳවා තිබෙනවා. ඇයත් මේ කාලයේදී හොඳින් සිය කාර්යභාරයේ ඉස්තර කළා. විශාද විනිශ්චය මණ්ඩලය අසුන් ගන්නවා. ඇය අද කාලගණනේ කරන්නේ ආර්ථික චානක නුවන් චින්තක කැළණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව පණ්ඩාරිය මේ දහම් පාසල නියෝජනය කරන්නේ ඇය විනිශ්චය මණ්ඩලය අසුන් ගන්නේ. අරුයි ඉන්ටර්නෙට් එක ඔහු ඇයි නෙවේ ඔහු මිනිස්සු මණ්ඩලය අසුන් ගන්නේ නැහැ. අපේ මේ මාධ්‍ය තුමා තාව සිනහාවක් පාල කරනවා. ඔහු ඇයෝ මේ කොහොමද කියන එක ඒ පිළිබඳව ඔහුට හිතෙන්නේ දැන් පරීක්ෂණයක් වාම කැඳවීම යුතුයි කිව්වේ. කොහොමද ඔහු ඔහුමයි ඇවිනේ ඒ පිළිබඳව අවශ්‍ය නම් අපේ මාධ්‍ය ඥානීය මිනිහෙකුට කිනාට පරීක්ෂණයක් විධිමත් ආකාරයෙන් කරන්න පුළුවන් ඒක ලේසියෙන් කරන්නට බැහැ. අධිකරණයේ අවශ්‍යතාවය ප්‍රකාශන්නට වෙනවා. ඒ වගේම විශාල කාර්යභාරයක්. එහෙම වුණත් අපිට විවාදී ප්‍රවත්තකට බැරි වෙනවා. ඒ අනුව චානකන චින්තක මහත්මයාට කාලගණනය කරනවා. කාලගණනය පිළිබඳ පෙරවරුවක් අද උදෑසනම ලබා ගත්තා. දෙල්රුක්ෂි මිනිමිගේ කොහොමද කරන්නේ කොහොමද බින්දික ගහන්නේ ඒ පිළිබඳ අපුරුබට දැනුමක් ලබා දෙනවා. ඒ අනුව මෙම තරගමාලාවේ අද දිනේ ප්‍රථම වරට මිට කලින් මම කවදාවත් ලකුණු දැම්මේ කොහොමද කින්ද බන්දවත් නැහැ. අද අහමුවෙන් අවස්ථාව ලැබෙනවා ගංගා රාජ මන්ත්‍රීත් නැහැ. වීරසිංහ සේරුත් නැහැ. මම ආශා මේක මෙහියෝමින් පැත්තක වෙලා ඉන්න. නමුත් අද මේ තරගාවලිය මිනිස්සු කරන්න වෙනවා. ඒ අනුව මාත් සහභාගී වෙනවා. අද මිනිස්සු මණ්ඩලයේ සහභාගී වෙමි. මම ඉතාම පැරණි උපාධියකට හිමිකම් කියන්නේ 1975 නවයේ අවුරුද්දේ ශ්‍රී ජයවර්ධන ප්‍රවිශ්වවිද්‍යාල. මිට 40 වසරකටත් කියලා. ඉතින් ඒක නිසා අපි පැරණි මිනිස්සු යල්පැන
ගිය මිනිස්සු අපේ මතකයේ යල්පඩ ගියන් තියෙන්න පුළුවන් ඒක නිසා තමයි නරකය ඉදිරියට දාන නවකීන්ගෙන් මේ පරිපූර්ණ කරලා තිබෙන්නේ කොහොම වුණත් අද දිනේ අසන්න අරගෙන ඉන්නවා ඒත් එක්කම මට සතුටක් තිබෙනවා අද මේ තරග වදින කණ්ඩායම් හතේ මෛත්‍රීංගම ශ්‍රී සත්‍යමෝදේ කණ්ඩායම් පුහුණුකාරණිය නෙළුම්වැව ශ්‍රී මිත්තානන්ද කණ්ඩායම් පුහුණුකාරණිය අලුත්වැව ශ්‍රී නද්ධර්මාන්තර දහම් පාසලේ පුහුණුකාරණිය මොනරතැන්න ශ්‍රී මිහිඳු ජයන්ති දහම් පාසලේ පුහුණුකාරණිය නවගිරි දමන සහභාගී වෙන්නේ නැහැ ඍදිපුණ ශ්‍රී මහින්ද දහම් පාසලේ පුහුණුකාරණිය සඳුන් පිටිය ශ්‍රී සඳුන් රුක්ක දහම් පාසලේ පුහුණුකාරණිය ඔක්කොම මගේ ආදි ශිෂ්‍යයෝ කණ්ඩායම් හතක් තරඟ වදිනවා හතෙන් හයකම පුහුණු කරවන්නේවා මහසෙන්පුර කැත් මහසෙන්පුර ඇත්තටම මම දැක්කේ නෑ පුහුණු කරගෙන මෙන්ගන් ඉස්කෝලේ අපි කෙනෙක් කිව්ද මම කියන්න මම හරියට නම් දන්නේ ඉතින් හරි සතුටුයි හරි ආඩම්බරයි හරි ආනන්දනීයයි ඒ තුනේ තමයි අද මේ තරගයේ මිනිස්සු කටයුතු කරන්නේ මේ සියලු දහම් පාසල් අපි දහම් පාසල් වැලි කන්දී දරුවෝ අපි දරුවෝ ඒ ආත්මික ප්‍රාර්ථනාවක් අපි අත්කරගන්නවා බණ දැසියල් සකස් වෙමින් තිබෙන්නේ ලකුණු සටහන් කිරීමේ මේ කාර්යය ලියනවා ඒ කාර්යය තුළ එහෙමනම් තවත් සූදානම් වීඩියෝ එකක් දෙනවා අපි ලකුණු වෙන විදිය බය චපිතේ සංකායප නීතිය නම් නීතිය නීතියෙන් බැරි නම් බැ එච්චරයි නීතියට වරින් දෙපා නීතියට වරින් දෙපා අවශ්‍යතාවයක් නෑ අවශ්‍ය තැන්වල දීවා පතුරු ගහන්න ඕන තැන් තියෙනවා ඒකයි අවශ්‍යතාව නීතියම පතුරු ගන්න හයිදියෝ සදාචාරය අවනීතියක් බවට පරිවර්තනය වෙලා දෝතින් තිරගී ජයග්‍රහණයක් දැක්වුණා දෙකම ප්‍රස්තුතින් ප්‍රස්තුතින් යාපන පේනවා අපි ආදි ශිෂ්‍යාව වශුන් අරන් නැගුම් බරන් ඉන්න ආකාරය පුදුම කාල සතුටක් මට මතක් වෙනවා සඳුරුක අපේ කෂොන් සුජාත දරුවෝ තහම් පාසල් තරගම සුජාත දරුවෝ විවාහ තරගම ආලාවේදී කොළඹ දිස්ත්‍රික් සුරතාවේ හිමිකම් කියද්දී අව තරණයෙන් තරගයට හැම වෙලාවෙම සර් දොක්ටර් බරයි කියලා තරගයට වාඩි එක තරගයට වාඩි වෙන්න කලින් දොක්ටර් ඒක ප්‍රදීප් නායක නායකයා ප්‍රදීප් දැන් විද්‍යාපීඨෙ බින්ගිරි ඉන්නේ ප්‍රදීප් පද ඇවිත් නැහැ ප්‍රදීප්ත් එහෙමයි මේ දෙන්නම එකගෙන යන්න ඕනේ තනියෙන් දොක්ටර් යන්නේ නැහැ උසස් පෙර පන්ති කියලාමයි උසස් පෙර පන්ති ඉන්න ඇයි මෙන්න මම දොක්ටර් එක්ක ඉන්නේ උස දොක්ටර් යන්නේ නැහැ මම බලන්න ඉන්නවා බයෙන්ද මිනිහෝ ඉන්නේ එතන ඉඳලා ඉන්නවා එසේවා ඉතින් එයාට උසස් පෙළ හොමනම් මේ හතේ යටි ළමයි කොහොම කියන්නේ බය වෙන්නේ එහෙමනම් දැන් හොඳයි විවාදය ආරම්භ කරන්නට කණ්ඩායම් නායකව දෙන්නටම ගැටලුවක් නැහැ නේද නායකාවේ සමාජික ගැන එක්කද යතාවු කරන්නේ ආ ඔව් කණ්ඩායම් සමාජික ගැටලුවක් ගැටලුවක් නැහැ නේද අතරමැද උදව් කියන්නේ මේ වගේ දායකත්වයක් අපිට දෙන්න බෑ. එහෙම. දැන් විනාඩි 3 බෙල් එක නාද කරන්නේ. මෙයා සංඥාව දෙක බෙල් නාද කරන හැටි විනාඩි 5 ඉවර වෙලා තමයි දෙන්නේ. ඔයාලට 3 ඉවර වෙලා. ඔයාලට 5 ඉවර වෙලා 3 ඉවර වෙලා. හරි නේද? මේ බෙල් එක නාද කරන හැටි අවබෝධ කරගන්න. ආරම්භයේ කොහොමද? ආරම්භයේ ප්‍රමාණවත් නාදී ප්‍රමාණවත් දරු නාදී වින කුහිවක්වත් ඇදිනේවට නෙක්ලා යන්නේම බෑ විනත බාඩ් වෙන්න බෑ තමන්ගේ කාලය උඩ වීම පරිහරණය කරන්න එහෙනම් පළවෙනි විවාදය ආරම්භ කරනවා හරියටම 9යි 10යි 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 ආරම්භ කරන්න තමයි කොතන කරනවාදී දවන අදියේ කලින් හරිද දොනකට කරහත් පාසල අවුරුත් සැක සංකා හිතන්න එපා මේ මිනිස්ටේට අරගෙන ලකුණු දානවා හැම කියලා නෑ අද මේක මෙහෙවන්න කෙනෙක් නෑ ඒ නිසා මෙහෙවීමේ කාර්ය විතර කාලගණනය කරනවා විතර යාලේ දහම් පාසල මේ වෙනකොට යාලේගේ තිරුවි ගිහිලුත් තියෙනවා හොඳට මතක තියාගන්න
මගේ පල්ලබන්නට පින් පුරනා අපට ගෞරව කළ යුතු ඇත සම්බුදු දෙසමනට අවසරයි අදිනම් පොල් ලැබෙන්නේ කොළොතු උත්තරී දූත් මාත් පවන්නේ සදාචාරයට සමාජයක් නීති නීති කරන්න පුළුවන් කියලා නීතිනේ නීති යනු රට කොල්ද සමාජයක සාමය හා ආරක්ෂාව නිසා රාජ විසින් පණ ලබන දෙවිස් පද දෙයි අදී විතනේ සදාචාර සම්පන්න සමාජයක් ලෙස සමාජයක් යනු යහපත් හැසිරීම වලින් සමාජයක් Bohong dulu deh, balik ke sini. Oke, lah, ini witunya. Tinggal di witunya.
පුළුවන් කියලා. එතන සමුද්‍රිකයන්ගේ මත මේ විය සබාවේ සනත් වී අවසන් යදි නිපි සනතයි සනතයි සනතයි. සදාචාර සමාජය නීතියෙන් දුරුකර හැකියාව මාතෘකාව යටතේ මේ මතය සමරු කරමින් අදහස් ප්‍රකාශ කළ ශ්‍රී සබුරුක මහතාගේ නායකාවන කුමාරී ප්‍රබලාගේ නිරුති මෙන්නට ප්‍රතිමාව ප්‍රතිරමණය මෙම නායකාව මහතෙන්කට ශ්‍රී ධම්මාලෝක මහතාගේ ආර්ථික කෞසිකාවදී ගුරු සූදානම් වෙන්නේ එම මතය සම්මත කරමින් සදාචාර සමාජයක් නීතියෙන් දුරුකර නොහැකිය යන අදහස මේ සභාවේ සමාරු කරන්නට ඒ නායකාව සූදානම් ඒ සඳහා මාතෙන් පොරොත්තු ධම්මාලෝක මහතාගේ ආර්ථික කෞසිකා ප්‍රතිමුණු වෙනයි ඊළඟට අදහස් දක්වන්නේ පතන්නම් ඔබට සුභම සුභ උදෑසනක් කියා ආදරණීය විද්‍යුතනේ මාගේ අපක්ෂපාතී සහෝදර සහෝදරිය අද මට ලැබී ඇති මාතෘකාව වන්නේ සදාචාරාත්මක සමාජයක් නීතිය මගින් බිහි කර නොහැකිය කියන මාතෘකාවයි ඇත්තටම බලන්න සදාචාරාත්මක සමාජයක් පොතලදී සදාචාරාත්මක සමාජයක් කියන්නේ අතීතේ නම් පැවතුණු සිරිත් විරිත් පිළිපදිමි තමාගේ හෘද සාක්ෂරම ජීවත් වීමයි තමාගේ හෘද සාක්ෂිට අනුව ජීවත් වෙනවා නම් රටක නීතියක් අවශ්‍ය වන්නේ නැහැ බලන්න රටක නීතිය ක්‍රියාත්මක කරන්න වැඩක් නැහැ ඒ රටේ නීතිය මිනිසුන් ක්‍රියාත්මක කරන්නේ නැත හරියට මිනිසුන් පිළිපදින්නේ නැත්තම් රටක නීති පිට නීති ක්‍රියාත්මක වුණත් වැඩක් නැහැ බුදුදහමේ ධම්මපදයට අනුව ගාථාවක් තියෙනවා අත්තනාව කතන් පාපන් කියලා ඒ ගාථාවෙන් කියවෙනවා කෙනෙකුට තවත් කෙනෙකු පිරිසිදු කරන්න බෑ කියලා ඒකෙන්ම කියවෙනවා නේද රටක නීතියට බෑ මිනිස්සෙක් හදන්න නීතිය ක්‍රියාත්මක වුණා නම් මේ විහිසුණු සමාජයේ මේ අපෘත්තකාර වූ මේ සමාජයේ ඇයි මෙච්චර අපචාර අපයෝජන මිනී මරු මංකොල්ල කෑම් හැම තැනම තියෙනවා නීතිය මගින් සදාචාරාත්මක සමාජයක් හදන්න පුළුවන් නම් නොබිහිසුණු සමාජයක් හදන්න පුළුවන් නම් සිතුවිලි පාලනය කරන්න ඕන සමාජයක් හදන්න පුළුවන් නම් කොයින්ද මේ පුංචි රටේ මෙච්චර නරක මිනිස්සු අපචාර අපයජන කොහෙන්ද මේ ගැහැණු ළමයට පාරක බහැලා යන්න බැරි තරමට අඩෝ මචං ආම් බලපං අරකි පට්ට කෑලනි බා කියන තැනට මේක සමාජෙ පත්තලා ඉවර ඉතින් මේක නීතිය ක්‍රියාත්මක කරනවද නීතිය ක්‍රියාත්මක කරනවද මෙතන නෑ නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ හරි ඔබ කියන නීතිය යොදලා හදන්න තුන් හැලෙන් එක්සෙස් එක මහ ලොකුවට කිව්වා තුන් හැලෙන් මේක එක්සෙස් එකක් කියලා ඒ තියෙන එක්සෙස් එකක් තමයි බලන්න අර පහුගිය දවස්වල තිබුණ පොලි ඒ පොලිං වල ජාතියාගම හැමතේම බැලුවා මිනිස්සෙක්ට ලේ ටිකක් ගන්න ආගම ජාතිය කුල මල හොයන්නේ රටක මේ හැමදේටම නීතියක් හොයනවා ඔයාලා වකුගඩුවක් ගන්න ගියාම ಜಾති හොයනවද නෑ තුන් හැලේම එක්සේසක් නම් නීතියක් යොදලා හදන්න මේ හැම මිනිස්යම එකම විදියට අතීතයේ තිබුණා තේසවලාමේ නීතිය මුස්ලිම් නීතිය ඒව නීති ඇයි රටකට මේ එකම රටේ ඇයි මේ නීති වර කිහිපයක් එකම රටක් නම් එකම නීතියක් ක්‍රියාත්මක කරන්න ඕනි හරි මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන අඩු වයසින් විවාහ වෙනවා මේ පොළ උතුරුමැද පළාතේ තමයි වැඩිම අඩු වයසින් විවාහ වෙන්නේ. ගැප් ගන්න ඒව නීතිය ක්‍රියාත්මක කරාද? නෑ. මට මතකයි මීට වසර ගණනාවකට පෙර ගෙදරක ඉන්නවා තාත්තයි මල්ලි දුවයි. ඒ ගෙදර තාත්තා පිළිකා රෝගිය මල්ලි අපඝාතයි. මේ ගෙදර අන්ත අසරණයි. තොර කියා ගන්න දෙයක් නෑ. ඉතින් මේ කෙල්ල යනවා කටුනායක ගාමට් එකකට. ඇඳුම් මහන් ඇඟලුම් කර්ම මේ කෙල්ල මාස 6-7ක් අවුරුද්දක් වෙන කාලේ කෙටි කාලයක් වැඩ කරද්දි මේ කෙල්ලට හැදෙනවා පියුරු පිළිකාව. ඉතින් මේ කෙල්ල යනවා වෛද්‍යවරයෙක් ගාවට. මේ වෛද්‍යවරයා අමානුෂික ලෙස මේ කෙල්ලව ඝාතනය කරනවා. මේ තීසන් පාපතරයක් මේ කෙල්ල ඝාතනය කළා විතරක් නවතින. මේ කෙල්ලගේ මල කඳක් ඝාතනය කරනවා. එතනදී නීතිය ක්‍රියාත්මක කරනවා. කොහොම එතනදී නීතිය? ඔව් ඒ මිනිස්සයා දවස් 14කට හිරේ දැම්ම. ඒ මිනිස්සයා බොරු කියලා නිදහස් වුණා. එතනදී නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ගැබිනි කාන්තාවක් දරුවා ප්‍රසූත කිරීමට පැයකට පෙර වෛද්‍යවරේ රටේ නීතිය අතටගත් පුද්ගලයෙක් ඒ ගැබිනි කාන්තාව දූෂණය කරනවා. ඔය රටේ නීතිය අතටගත් පුද්ගලයෙක් ඉන්නේ නේද? රටේ නීතිය අතටගත් පුද්ගලයෙක් දරුවා ප්‍රසූත
පිපාසය නරුමය මේ මේ කාන්තාව පාන්දර දෙකයි තිහට අමානුෂික ලෙස දූෂණය කරනවා. ඉතමත් අමානුෂික ලෙස නීතිය අතට ගත් පොලිස්වරයෝ නැද්ද? පටේ නීතිය අතට ගත් ඉතම ධනවතුන් උගතුන් බුද්ධිමතුන් තමයි මේ නීතිය අත්හරින්. එතනදි නීතිය ක්‍රියාත්මක වුණාද? උසාවිය පිටක් මිනී මැරුම් සිදු වුණා නම් උසාවිය ඉදිරි පිට මිනී මැරුම් සිදු වුණා නම් තව කොතනද නීතිය ක්‍රියාත්මක කරන්න ඕන? රටේ එහෙම නීතියක් දෝනි. මීට වසර 7කට කලින් සේයා නැමැති පුංචි දියණියගේ ඝාතනය ඉතාමත් අනානුෂික ලෙස ඝාතනයක. ඒක නීතිය ක්‍රියාත්මක වුණා. ඒක එදා එතනදී හරියට නීතිය ක්‍රියාත්මක වුණා නම් මේ අපේ මේ වසර 7ක කාලයේ පරාසය තුලද සිදු වුණු ඉතාමත් අමානුෂික ලෙස ස්ත්‍රී දූෂණ නවතින තිබුණ. එදා අපේ රටේ පැවතුන එල්ලුම්හා අද අපේ රටේ තියෙන දෙල්ලුම්හා ඒවනේ. ඉතින් අපි කියන්නේ ඔබලගේ ඔය නීති යොදලා මේ රටට එල්ලුම්හා මරණීය දඬුවම් නියම කරන්න. හරි හදනවා. වන්දනාකාර ගත කරන ඒ හැමදේම කරන ඒ හැමදේම කරාට වැඩක් නැහැ. හදන්න ඕනි පොද සමාජයක්. සමාජයක් හැදෙන තැන අනි සදාචාරාත්මක සමාජයක් හදන නීතියෙන් බෑ. තමාගේ හෘද සාක්ෂියෙන් තමයි සදාචාරාත්මක සමාජයක් හදන්න පුළුවන්. සදාචාරාත්මක සමාජයක් නීතියෙන් දුරුකර දැකිය යන මාතෘකාවක් තියෙනවා දැක්කේ. මහත්යන් තුළින් ධර්මාලෝක දහම්පාසේ දායකව ආදී කෞෂිකා ප්‍රෝධනී දෙවියන්. මීළඟට Sana
Hai, ahli sekolah sering untuk pada main di pulau Anda.
මේ මෑත කාලයේ වෙන විටත් දැන් වෙන විටත් මේ පාසල් තුලද මත්ද්‍රව්‍ය අහු වෙලා තියෙනවා. ඒ මිතිට අහු වෙන නීති ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ මිතිට අහු වෙන නීතිය ක්‍රියාත්මක හරියට නීතිය පාසල් තුල ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා නේද? බලන්න මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා ළමයි කොච්චර විදිහට කොච්චර ළමයි ප්‍රමාණයක් නාස්ති වෙලා තියෙනවද කියලා. අපේ රටේට වැඩදායි පුරවැසියන් අහිමි වෙලා තියෙනවද කියලා. සමාජයට වැඩදායි පුද්ගලයන් දී වෙනවා. ඒ වගේම මේ නීතිය කියන්නේ
Kami menunjukkan
Ini memang
අද සමාජයේ මුදුන් තුන්වරක් වැඩි මගේ මේ මාතෘභූමියේ තියෙනම වංචාව මං කොල්ල කැම ස්ත්‍රී දූෂණ මේ සියලු දේ විතරයි මගේ මේ මාතෘභූමියේ ඔබට කරුණ සනාථ කරන්න දෙන ඔබ කරුණ සනාථ කර ඔබගේ හර්ට් සාක්ෂිය තට්ටු කරලා අහන්න නීතියක් මනින් සදාචාරාත්මක සමාජයක් හදන්න පුළුවන්ද කැලුණා මේ හැදෙන කොතනද කියලා අහන්න බලන්න ඔබ දන්නවා මම දන්නවා මේ හැමෝම දන්නවා සදාචාරාත්මක සමාජයක් නීතිය මගින් හදන්න බෑ කියලා සදාචාරාත්මක සමාජයක් හදන්න පුළුවන්නේ කැදෙන්න පුළුවන් මිනිස්සුන් විතර පිරුත් කාලේට අවනතයි සතුත් කාලේට අවනතයි ඉතින් මං විතරක් කාලේට අවනත නොවන්න බෑ මාත් කාලේට අවනතයි ඒ වගේම
Sama
Nih, kini bingkai, hai, kia, 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 kia